Skills Sri Lanka. ආයුබෝවන් තුයි පුතේ, ඔබ මේ සම්බන්ධ වෙලා ඉන්නේ ටීවී 1 නාලිකාව ඔස්සේ ගෙන එන ස්කිල් ශ්‍රී ලංකා වැඩසටහනටයි. අපි එහෙනම් මීට කලින් සතියේ අපි කතා කරා වන් වේ සර්කිට් එක පිළිබඳව. දූල පුතාලට මතක ඇති එක් බල්බයක් එක් ස්ථානයකින් කොහොමද පාලනය කරන්නේ, නැත්නම් අපි කියනවා නම් කොහොමද ඔන් ඕෆ් කරන්නේ කියලා අපි කතා කරා. එතකොට ඒ සතියේදී මම ඔබට පොරොන්දුවක් වුණා ඔබ පුදුමයටපත් කරන. මම ඔබට පොරොන්දු වුණා ඔබ පුදුමයටපත් කරන තවත් විශේෂ පරිපතයක් ගෙන එන්නට. එහෙනම් ඒ පරිපතය ඔබ හමුවට ඉදිරිපත් කරන්න තමයි මේ සූදානම් වෙන්නේ. ඊට කලින් මම දෙයක් කියන්න කැමති දූල පුතාලට. මේ පාඩම යන අතරතුරදී තිරේ දිස්වේවි WhatsApp අංකය ඔබට තියෙන ගැටලු යෝජනා ඒ අංකයට යොමු කරන්න අවස්ථාව තියෙනවා. හොඳයි. එහෙනම් ඔබට තිරේ දිස් වෙනවා වන් වේ සර්කිට් එකක යම් රූප සටහනක්. ඒ කියන්නේ බල්බ් එකක් තියෙනවා අපි ඒක දැල්වන. සාමාන්‍යයෙන් සිද්ධ වෙන්නේ මේ දේ තමයි ගෙදරදී. හොඳයි. එක් බල්බයක් එක් ස්ථානයකින් දැල්වීම තමයි අපි පෙර සතියේ සාකච්ඡාවට භාජනය කරේ. දැන් අපි කල්පනා කරමු එක් බල්බයක් එක් ස්ථානයකින් දැල්ුණා වගේ කොහොමද එක් බල්බයක් ස්ථාන දෙකකින් පාලනය කරන්නේ. හොඳයි. එක් බල්බයක් ස්ථාන දෙකකින් දැල්වීමට අවශ්‍ය වුණොත් මොකද්ද ඔබට ගැටලුවක් ඇති. ඒක කොහොමද කරන්නේ? සමහර දූල පුතාලට යම් විසඳුමකුත් හිතේ ඇති. මොකද්ද ඒ පෙර සතියේ කළ පාඩම ඇසුරින් පුළුවන් ද මේ දේ කරන්න? මම දන්නව දූල පුතාලා මේ දේ ගැන හිතනවා. ඒක නිසා තමයි මේ රූප රාමුව ඉදිරිපත් කළා තියෙන්නේ. පෙර සතියේ ඉදිරිපත් කළ පාඩම වන් ගෑන් වන් වේ එක. ඒක යොදාගෙන වන් ගෑන් වන් වේ දෙකක් යොදාගෙන මේ දේ කරන්න පුළුවන් කියලා හිතුනොත් අන්න ඒ රූප සටහන තමයි මම මේ ඔබට පෙන්නලා දෙන්නේ. එහෙනම් මෙතන තියෙනවා ස්විචයන් දෙකක්, ස්විච් දෙකක්, වන් ගෑන් දෙකක්. හැබැයි මේක අපි ක්‍රියාත්මක කරොත් එක් ස්ථානයක ඇති බල්බයක් ස්ථාන දෙකකින් පාලනය වෙයිද? ඇත්තටම නැහැ. නැහැ කියන්නේ 100%ක්ම මේ ක්‍රියාවලිය සිද්ධ වෙන්නේ නැහැ. සිද්ධ වෙන්නේ ඔන් වීම විතරයි. අපි පොඩ්ඩක් බලමු. එහෙනම් මේකේ තියෙනවා පළවෙනි ස්විච් එක, නැත්නම් පළවෙනි ස්විච් එක දෙවෙනි ස්විච් එක කියලා. ඒතර පළවෙනි ස්විච් එක අපි ඔන් කරොත් ඒ හරහා ධාරාව යනවා. දෙවෙනි ස්විච් එකත් ඒ වගේමයි. දෙවෙනි ස්විච් එකත් ඔන් කරොත් ඒ හරහා ධාරාව යනවා. ඒ දෙවෙනි ස්විච් එක හරහා ධාරාව යනවා අපිට බලා ගන්න පුළුවන්. හැබැයි කිසිම වෙලාවක පළවෙනි ස්විච් එක ඔන් කරොත් දෙවෙනි ස්විච් එකෙන් අපිට ඕෆ් කරන්න බැහැ. දෙවෙනි ස්විච් එකෙන් ඔන් කරොත් අපිට පළවෙනි ස්විච් එකෙන් ඕෆ් කරන්න බැහැ. එහෙනම් අපිට මෙතෙන්දී එක දෙයක් පැහැදිලි. එක ස්විච් එකකින් ඔන් කරොත් දෙවෙනි ස්විච් එකෙන් කිසි විටකත් ඕෆ් කරන්න බෑ. ඔන් කිරීමේ හැකියාව විතරයි පවතින්නේ. එහෙනම් ඔබට ගැටලුවක් තියෙනවා මෙතෙන්දී. ඔන් කිරීම ඕෆ් කිරීම සම්බන්ධ ගැටලුවක්. එහෙනම් ඒ ගැටලුව අද විසඳමු. මෙන්න එහෙනම් නැවතත් පෙන්වලා තියෙන පරිපතේ විදුලිය ගමන් කරන මාර්ගය. එහෙනම් පළවෙනි ස්විච් එකේ විදුලිය ගමන් කරන මාර්ගය කිසි විටකත් දෙවෙනි ස්විච් එකෙන් විසන්ධි කරන්න බෑ. එහෙනම් වන් ගෑන් එකට මේක බෑ. වන් ගෑන් එකට මේ දේ කරන්න බෑ. එහෙනම් අපි යොදා ගන්න ඕනේ මොන වගේ දෙයක්ද? මොන වගේ විසඳුමක්ද? එහෙනම් මෙන්න මේ දේ සිද්ධ කරන්න පුළුවන් වෙන්න ඕනේ. එක ස්විච් එකකින් ඔන් කරනවා, අනෙක් ස්විච් එකෙන් ඕෆ් කරනවා. ඒ ස්විච් එකෙන් ඔන් කරනවා, අනෙක් ස්විච් එකෙන් ඕෆ් කරනවා. එහෙනම් 100%ක්ම
අවස්ථාව ලබා දෙන්න ඕනේ මේ ස්විච් දෙකටම සාධාරණ වෙන්න ඕනේ. එහෙනම් අපි අද ඉගෙන ගන්න පාඩමේ මාතෘකාව තමයි මම දැන් කියන්නේ. දෙමං වහරු පරිපතයක් ස්ථාපනය කරමු. මොකද්ද? දෙමං වහරු පරිපතයක් ස්ථාපනය කරමු. එහෙනම් මේකට කියනවා two way switch circuit එක. two way switch circuit එක. හොඳයි. two way switch circuit එක. එහෙනම් two way switch circuit එකකට අපිට අවශ්‍ය වෙනවා two way වහරුවක්. නැත්තම් two way switch එකක්. එහෙනම් අපි ඉස්සෙල්ලම බලමු two way වහරුවක ක්‍රියාකාරීත්වය අපි අර්ථ දක්වන්නේ කොහොමද කියලා. two way switch එකක ක්‍රියාකාරීත්වය අර්ථ දක්වන්නේ කොහොමද කියලා. එහෙනම් ඔබට තීරයේ දිස් වෙනවා මොකද්ද? එක් බල්බයක් ස්ථාන දෙකකින් සම්පූර්ණයෙන්ම පාලනය කිරීම. අපිට වැදගත් වචනයක් තියෙනවා මෙතන, සම්පූර්ණයෙන්ම පාලනය කිරීම. එහෙනම් දූල පුතාලා අර ඉස්සෙල්ල දැක්ක රූපසටහනේ ඒක සම්පූර්ණයෙන්ම පාලනය වෙන්නේ නැහැ කියන එක ඔබේ හිතට යන්න ඕනේ. එහෙනම් මේ සඳහා මොකක්ද අවශ්‍ය වෙන්නේ? වහරු. මේ සඳහා අවශ්‍ය වෙන්නේ මොන වගේ වහරුද? එහෙනම් අපි දන්නව දැනටමත් 2way 2way කීයක් ඕනද? අපිට තීරයේ පෙන්නනවා 2way වහරු දෙකක් ඕනේ. නැත්තම් 2way switch දෙමං වහරු දෙකක් අවශ්‍යයි. දැන් ඔබට මම පෙන්නනවා 2way switch එකක්. එහෙම නැත්තම් 2way වහරුවක් දෙමං වහරුවක්. දැන් ඔබට මෙන්න මේ වගේ හැඟීමක් තමයි එන්නේ. පසුගිය පාඩමේ සම්බන්ධව ලීටව දරුවෝ එක පාඩම මේක දැක්ක ගමන් තිගැස්සලා යනවා. ඇයියේ ඇයියේ තිගැස්සලා යන්නේ? ගිය සැරේ පාඩමෙත් අපිට පෙන්වේ මේ වගේම ස්විචයක්. එකම ස්විචේ එක වෙලාවකදී 1way තව වෙලාවක 2way. එහෙම වෙන්න පුළුවන්ද? ඔන්න ගැටලුවක් ඇති වුණා. හොඳයි. එහෙනම් ඒකට විසඳුමක් තියෙනවා. දුවේ පුතේ එක පාටමඩ ස්විච් එකක් දිහා බලලා වහරුවක් දිහා බලලා අපිට ඒක තීරණය කරන්න බෑ. මෙන්න මේ 1way ස්විච් එකයි 2way ස්විච් එකයි දෙකම එක වගේ. එහෙනම් කොහොමද අඳුනගන්නේ? කෙනෙක් අඳුනා ගන්න නම් එයාට අනන්‍ය වෙච්ච අපි කියන ඩෙන්ටි කාඩ් එකක් තියෙන්න ඕනේ. ඒ වගේ මෙයා මේ ස්විච් දෙක අඳුන ගන්න ඩෙන්ටි කාඩ් එකක් විදියට අපි බලන්නේ මෙයාගේ තියෙන අග්‍ර. එහෙනම් අපි බලමු අඳුන ගන්න කොහොමද කියලා. එහෙනම් 2way ස්විච් එක තියෙනවා අග්‍ර තුනක්. මීට පෙර පාඩමේදී උගන්නපු 1 GAN 1 way ස්විච් එකේ තියෙන්නේ අග්‍ර දෙකයි. සප්ලයි ඉන් එකයි, සප්ලයි අවුට් එකයි. අපි කියන රිටර්න් එකයි. සප්ලයි ඉන් එකයි, රිටර්න් එකයි. එහෙනම් ඒ පාඩම් මතකේ තියෙන්නට ඕනේ. හොඳයි. එහෙනම් මේ ස්විචේ පෙන්නලා තියෙනවා අග්‍ර තුනක්. අපි බලමු ඊළඟට මේ අග්‍ර මොනවද කියලා. මේ අග්‍ර මොනවද කියලා. අග්‍ර තුනයි. එහෙනම් මේකේ තියෙනවා එක අග්‍රයක් අපි කියනවා කොමන් අග්‍රය. ඔබට තිරේ පේනවා කොමන් අග්‍රය. කොමන් කියලා දාලා තියෙන කොමන් එකයි. ඒ කියන කොමන් අග්‍ර එකයි. පහලින් තියෙනවා රිටර්න් දෙකයි. ඒ කියන රිටර්න් අග්‍ර දෙකයි. ඒ කියන්නේ බැරය වෙත ලෝඩ් එක වෙත යන අග්‍ර දෙකක් තියෙනවා. එහෙනම් විශේෂ තමයි මේ ස්විච් එකේ දැම්ම පාඩම් කරගන්න අපි පාඩම් කරන්නේ කොමන් එකයි රිටර්න් දෙකයි. මොකද්ද? කොමන් එකයි රිටර්න් දෙකයි. ආයි කියන්නේ කොමන් එකයි රිටර්න් දෙකයි කියලා. හොඳයි. එහෙනම් කොමන් එකයි රිටර්න් දෙකයි මේ ස්විච් එක ඔන්න පෙන්වලා තිනවා දූල පුතාලට බලා ගන්න. එහෙනම් මේ ස්විචේ L1 L2 කියලා කියවෙන්නේ අන්නේ රිටර්න් දෙක තමයි. ලයින් 1 ලයින් 2 කියලාත් කියනවා. එහෙනම් අපි බලමු මේ වහරුවේ ක්‍රියාකාරීත්වය. අපි අග්‍ර සම්බන්ධ කරන දැන් දැනගත්තට අපි වහරුවේ ක්‍රියාකාරීත්වය දකින්නේ නැණි. එහෙනම් අපි ඒක පුංචි රූප සටහනක් ඇසුරෙන් බලමු. එහෙනම් මෙතන රූප සටහන් දෙකක් තියෙනවා බලන්න. පළමු අවස්ථාව L1. එහෙනම් පළමු අවස්ථාව ගැන අපි ස්විච් එක අපි දන්නව දුල පුතාලා. අවස්ථා දෙකක් තියෙනවා. ඔන් එක ඕෆ් එක. අපි දන්නවා එක පැත්තකට යොමු කරන්න පුළුවන් ස්විච් එක අනිත් පැත්තට ස්විච් එක යොමු කරන්න පුළුවන්. මෙන්න මේ අවස්ථා දෙක තමයි මේ මම පළමුණු අවස්ථාව දෙවන අවස්ථාව කියලා අරගෙන තියෙන්නේ. එහෙනම් පළවෙනි අවස්ථාවේදී මොකද්ද සම්බන්ධ වෙන්නේ? L1 ඔන් වෙන අතර L2 ඕෆ් වෙයි. එහෙනම් ඒකෙන් පෙන්වන්නේ මොකද්ද? L1 අග්‍රය හරහා සැපයුමක් යන්න පුළුවන්. එහෙනම් කොමන් අග්‍රය හරහා ගලන ධාරාව L1 හරහා තමයි මේ වෙලාවේ ගලවන්නේ.
කොමන් අග්‍රය හරහා ගලන ධාරාව L1 අග්‍රය හරහා තමයි ගලා යන්නේ. හැබැයි මේ අවස්ථාවේදී බලන්න L2 වලට වෙලා තියෙන්නේ L2 කොමන් එකත් එක්ක සම්බන්ධ නැහැ. දෙවන අවස්ථාවට පොඩ්ඩක් යොමු වෙන්න. එහෙනම් දෙවන අවස්ථාවේ තියෙන්නේ මොකද්ද? දෙවන අවස්ථාවේදී L2 වලට L1 ඕෆ් වෙන අතර L2 ඔන් වෙයි. එහෙනම් ඒ අවස්ථාවේදී වෙන්නේ අර මුලින් පැවතිච්ච ඔන් වෙච්ච අග්‍රය විසන්දි වෙලා L2 අග්‍රයත් එක්ක සම්බන්ධ වෙනවා. දැන් හරි ලේසි දූල පුතාලට මේක රූපසටහන දිහා හොඳින් අධ්‍යයනය කරොත් තේරුම් ගන්න. එහෙනම් එක් වෙලාවකදී කොමන් එක එකිනෙක එක්ක සම්බන්ධ වෙනව අනිත් අවස්ථාවේදී කොමන් එක අනිත් අග්‍රයත් එක්ක සම්බන්ධ වෙනවා. එතකොට දූල පුතාලට එක දෙයක් තේරුම් ගන්න පුළුවන් මෙතනින් අපිට පුළුවන් තේරුම් ගන්න අපිට සැපයුමක් ලබා දුණු බල්බ දෙකක් උනත් දල්වන්න මාරුවෙන් මාරුවට පුළුවන්. නමුත් අපි මාතෘකාව යොදාගෙන ඉන්නේ එක් බල්බයක් එක් ස්ථානයකින් එක් බල්බයක් ස්ථාන දෙකකින් දල්වන්න යෝජනා කරගෙන තියෙන නිසා පාඩම උගන්වන්න තීරණය කරගෙන තියෙන නිසා මම ඒ පැත්තට යොමු වෙන්නේ. එහෙනම් අපි බලමු මෙන්න මේ වහරුව නැත්තම් මෙන්න මේ වහරුව යොදාගනිමින් නිර්මාණය කරන 2-way සර්කිට් එක දෙමන් වහරු පරිපතය අපි මොන වගේ තැන්වලටද කියලා ඉන්ස්ටෝල් කරන්න නැත්තම් අපි ස්ථාපනය කරන්න යොදා ගන්න. මම පුංචි උදාහරණයක් දෙන්නම්. තට්ටු දෙකේ නිවසක් තියෙනවා. ඒ නිවසේ උඩුමහලයට යන්න නම් පඩිපෙළ ආලෝකය ලබන්න ඕනේ. ඒ කියන්නේ අපි ලයිට් එකක් දාන්න ඕනේ. සරලවම කිව්වොත්. අපි වන් වේ ස්විච් එකක් දැම්මුත් මොකද වෙන්නේ? අපි යට තට්ටුවෙන් ඔන් කරගෙන ගිහිල්ලා උඩ තට්ටුවට ගියාම තමයි මතක් වෙන්නේ ලයිට් එක ඔෆ් කරන්න. එතකොට මොකද වෙන්නේ? රාත්‍රී කාලයක නම් ආයෙත් පල්ණයට ඇවිල්ලා ස්විච් එක ඔෆ් කරනවා. එතකොට මොකද දුවේ පුතේ වෙන්නේ? උඩට යන්න එළිය නැහැ කරුවලයි. එතකොට ඒක ගැළපෙන්නේ නැහැ. ඒක නිසා තමයි එහෙනම් මේ පරිපතේ අපි යොදාගන්නේ පඩිපෙළ සඳහා තමයි ප්‍රධාන වශයෙන්. ප්‍රධාන වශයෙන් පඩිපෙළක් නැත්නම් අපි කියන තරප්පු පෙළක් ආලෝක කරණය සිදු කරන්න තමයි යොදාගන්නේ. හැබැයි පඩිපෙළක් කියලා කිව්වට මේක පඩිපෙළකටම විශේෂ වෙච්ච දෙයක් නෙමෙයි. අපිට කැමති නම් මේක අපේ කාමරයට යොදා ගන්න පුළුවන්. ඒ කොහොමද? කාමරයේ තමන්ගේ ඇඳ ළඟින් එක ස්විචයක් යොදාගෙන අනිත් ස්විචේ පුළුවන් දොර ළඟින් දාන්න. එතකොට දොර ආසන්නයෙන් ස්ථාපනය කරන්න. එතකොට අපිට පුළුවන් කාමරයට එනකොට ස්විච් එක ඔන් කරගෙන ඇවිල්ලා ඇඳට ඇවිල්ලා නිදා ගන්නකොට ඒ ස්විච් එක ඕෆ් කරලා නිදා ගන්න. හදිසි අවස්ථාවකදී අපිට නැගිටලා ඇඳ ළඟින්ම ස්විච් එක දාගෙන දොර ළඟට වෙනකන් යනවා. මේ විදිහට අපිට මේ පරිපතය කැමති විදිහකට ගැළපෙන විදිහට කැමති විදිහට කිව්වට ගැළපෙන විදිහට අපිට මේ පරිපතය යොදා ගන්න පුළුවන්. අපි බලමු මේ පරිපතයේ ක්‍රියාකාරීත්වය මොන වගේද කියලා. පොඩි රූප සටහනකින් චලනය වෙන රූප සටහනකින් පෙන්වලා තිනවා කොහොමද මේ පරිපතය ක්‍රියාත්මක වෙන්නේ. ඔන්න බලන්න ස්විච් ඇන් දෙක එකින් එක මාරු වෙනවා. එතකොට ඔන් ඕෆ් වෙනවා. මෙතෙන්දි එක දෙයක් කියන්න කැමතියි. සෑම ඔන් එකකට පස්සේ ඊළඟ ස්විච් එකෙන් ඕෆ් අවස්ථාවක එන මාරුවේ මාරුවට 100ට 50 අවස්ථාව ස්විච් දෙක මාරුවේ මාරුවට ගන්නවා. හොඳයි. දැන් අපි ක්‍රියාකාරීත්වය ගැන දැනගත්තනේ. අපි එහෙනම් බලමු කොහොමද මේක සවි කරන්නේ. නැත්තම් අපි මේක කියනවා වයරින් කරන්නේ කොහොමද? විදුලි සැපයුමක් ලබා දෙන්න අපි වයරින් කරන්න ඕනේ. ඒ වයරින් කරන විදිය දැන් බලමු. එහෙනම් ඔන්න අවශ්‍ය උපකරණ තියෙනවා අවම ප්‍රමාණයක්. බල්බ් එකක්, ඊට පස්සේ දෙමන් වහරු දෙකක්, 2-way ස්විච් දෙකක් තියෙනවා. හොඳයි, එහෙනම් අපි බලමු කොහොමද කියලා මේ 2-way සර්කිට් එකට නැත්තම් දෙමන් වහරු පරිපතයට වයර් සම්බන්ධ කරගන්නේ, සන්නායක සම්බන්ධ කරගන්නේ. හොඳයි, එහෙනම් අපි දකිනවා මේ ස්විචයන් දෙකේම කොමන් නග්‍ර දෙක බැගින් පිහිටලා තියෙනවා. අපි එයින් එක් කොමන් නග්‍රයක් තෝරා ගන්නවා. ඒ තෝරා ගන්න අග්‍රයට තමයි අපි සැපයුම මුලින්ම ලබා දෙන්නේ. ඔන්න පරිපතේ සම්බන්ධ වෙනවා එක සන්නායකයක් කොමන් නග්‍රයට. ඔබට පේනවා තීරේ. ඊට පස්සේ අපි ඊළඟට තෝරගමු උදාසීන සන්නායකය කොහොමද සම්බන්ධ කරන්නේ. දූල පුතාලා දන්න පළවෙනි පාඩමේදී අපි කවදාවත් උදාසීන සන්නායකයට පමණක් ස්විච් යොදන්නේ නැහැ.
ඒක නිසා මේ අවස්ථාවෙත් අපි උදාසීන සන්නායකය ස්විච් කරන්නේ නැහැ. ඒක නිසා අපි කෙලින්ම අපි කියනවා ඩිරෙක්ට්ම බල්බේ වෙත අපි උදාසීන තත ස්විච් කරන්නේ නැහැ. ඒක නිසා අපි බැරේ වෙත ලෝඩ් එක වෙත කෙලින්ම ලබා දෙනවා. ඊළඟට අපි බලමු ඊළඟ කොමන් නග්‍රය කාටද ලබා දෙන්නේ කියලා. ඊළඟ ස්විචේ තියෙන කොමන් නග්‍රය අපි ලබා දෙන්නේ බල්බයට. දැන් එහෙනම් කොමන් නග්‍ර දෙකයි. එක කොමන් නග්‍රයකට අපි සැපයුම ලබා දුන්නා. ඊළඟ කොමන් නග්‍රය ලෝඩ් එකට ලබා දුන්නා. දැන් අපි ළඟ ඉතිරි වෙලා තියෙන්නේ තව අග්‍ර හතරයි. අපි කිව්වොත් අග්‍ර හතරක් විතරයි. එකක ස්විච් එක L1 L2 අනිත් ස්විච් එක L1 L2. එහෙම ගත්තොත් අග්‍ර හතරයි. මේ අග්‍ර හතර සම්බන්ධ කරන්නේ කොහොමද? එහෙනම් මෙන්න මේ අග්‍ර හතර සම්බන්ධ කරන්නේ පළවෙනි ස්විචේ L1 අග්‍රය දෙවෙනි ස්විචේ L2 අග්‍රයටත් පළවෙනි ස්විචේ L2 අග්‍රය දෙවන ස්විචේ L1 අග්‍රයටත් සම්බන්ධ කරනවා. දැන් මේ පරිපථය ක්‍රියාත්මක කරන්න පුළුවන් අපට ස්ථාන දෙකෙන්ම. මෙන්න මේ විදිහට තමයි පරිපථය අපට දකින්න පුළුවන් වෙන්නේ. හොඳයි. එතකොට අපි බලමු අපි දැන් ඉගෙනගත්ත කාරණා මතකද කියලා. ඔව්. අපි සාරාංශ වශයෙන් බලමු. අද ඉගෙනගත්ත පරිපථයේ නම තමයි දෙමං වහරු පරිපථය. ඉංග්‍රීසියෙන් කිව්වොත් two way switch circuit එක. මේ සඳහා ගත්ත වහරු මොනවද? දෙමං වහරු නැත්නම් two way switch. කීයක්ද? දෙකක්. දෙමං වහරුවක අග්‍ර කීයද? දෙමං වහරුවක අග්‍ර අපිට හම්බෙනවා තුනක්. තනිමං වහරුවේ නම් දෙකයි, දෙමං වහරුවේ නම් තුනයි. ඒ අග්‍ර තුන මොනවද කියලා බැලුවොත් අපිට පුළුවන් දැනගන්න ඒ අග්‍ර තුන මොනවද කියලා. අපි දන්නව දැනටම කොමන් එකයි රිටර්න් දෙකයි. හරියට කවියක් වගේ කොමන් එකයි රිටර්න් දෙකයි. මේ පරිපථය භාවිතා කරන්නේ ස්ථාන දෙකකින් බල්බයක් ඔන් සහ ඕෆ් කිරීමට. ඊට පස්සේ මේ පරිපථය අපි සම්බන්ධ කරන්නේ කොයි වගේ තැන්වලටද? ඒ කියන්නේ අපි මේ පරිපථය ඉන්ස්ටෝල් කරන්නේ භාවිතයට ගන්න මොන වගේ තැන්වලටද? එහෙනම් දූල පුතාලා දැනටමත් දන්නවා පළවෙනියෙන්ටම අපි කිව්වා තරප්පු පෙලක් සඳහා. ඒ වගේම අපේ කාමරයක් සඳහාත් යොදා ගන්නට පුළුවන්. අපි දැන් මේ පරිපථ ගැන කතා කරත් අපි මේ පරිපථ අධ්‍යයනය කරා වුණාට අපි මේක ප්‍රැක්ටිකලි කරන්න ඕනේ. ඒ කියන්නේ ප්‍රායෝගික පුහුණුව ලැබිය යුතුයි. එහෙනම් අපි මේ ප්‍රායෝගික පුහුණුව ලබන්නේ කොහොමද කියලා ඊළඟට බලමු. හොඳයි, එහෙනම් දැන් අපි යොමු වෙන්න හදන්නේ ප්‍රායෝගික ක්‍රියාකාරකමක් සිදු කරන ආකාරය පෙන්වන්න. මෙතෙන්දී අපි දූල පුතාලට යෝජනාවක් කරනවා. යෝජනාවකටත් වඩා මේක ඉල්ලීමක්. මේ ක්‍රියාකාරකම් තනියෙන් අත්හදා බලන්න එපා. දැනුම තියෙන වැඩිහිටි අයෙකු සමග තමයි මේක කරන්නට ඕන. ඒක නිසා කිසි විටකත් විදුලිය සමග තනියෙන් ගනුදෙනු කරන්න එපා කියලා ඉල්ලනවා. හොඳයි. එහෙනම් දැන් මේ අපි ස්විච් වලට වයර් සම්බන්ධ කරනකොට අපි කරන්න ඕන කාරණා කීපයක් තියෙනවා. ඒවා අයිති වෙන IE රෙගුලාසි යටතේ. එතකොට මෙන්න මේ වයර් එක සුද්ධ කරගන්නකොට වයර් එක අපි සන්නායක කොටස පරිවර්ණ කොටස් ඉවත් කළා ගන්නේ කොහොමද? ඒ සඳහා විශේෂ අඬුවක් අපි භාවිතා කරනවා. ඒකට කියන වයර් ස්ට්‍රිපර් එක. සිංහලෙන් කියන්නේ වයර් ශුද්ධ කරන අඬුව. මේකේ පුළුවන් අපිට මෙන්න මේ විදියට වයර් එකක් සුද්ධ කළා. ඒකේ තියෙන පරිවර්ණ කොටස් ඉවත් කළා. යාන්ත්‍රික ආවරණය ඉවත් කරලා පරිවර්ණ ආවරණයත් ඉවත් කරලා අපිට සන්නායකමතු කරගන්න. ඒ වගේම විදුලියේදී විශේෂ නීතියක් තියෙනවා. මේ පරිවර්ණය අපි පෙන්වන්න ඕනේ. පරිවර්ණ ආවරණය පෙන්වන්න ඕනේ. මොකද අපේ තත් දෙකක පාටවල් දෙකක් තියෙනවා. එකක් තමයි දුඹුරු පාට සහ නිල් පාට. සාමාන්‍ය නීතියක් තමයි මෙන්න මේ වයර් අග්‍රවල නිල් පාට සහ රතු පාට පෙනෙන්නට ඕනේ. වෙනත් අයකු යම් නඩත්තු කටයුත්තකදී දැනගන්නේ මේ වයර්වල සන්නායකල වර්ණයෙන් තමයි. ඒක නිසා මෙන්න මේ විදිහට අරගෙන සුද්ධ කරලා අපිට සම්බන්ධ කරන්න පුළුවන්. මෙතෙන්දී තව දෙයක් කියන්න ඕනේ. මේ වයර් සම්බන්ධ කරනකොට
අපි කෙලින්ම සම්බන්ධ කරන්නේ නැහැ සුද්ධ කරලා. මෙතෙන්දී අපි අපේ උල්ලඬුව නැත්තම් අපේ කියන නැහැ අඬුව අරගෙන දෙකට නමලා තමයි සම්බන්ධ කරන්නේ. එහෙම කරන්නේ හොඳින් සවිවන්න. මොකෝ විදුලි ගිනි ඇති වෙන්නේ මෙනි වගේ බුරුලට සවි කරොත් තමයි අපි කියන ලූස් කනෙක්ෂන් කළොත් තමයි විදුලි ගිනි ඇති වෙන්නේ. ඒක නිසා අපි මේ වයර් සම්බන්ධ කරන අග්‍රයන් හොඳින් තද වෙන්න සම්බන්ධ කරන්න ඕනේ. අපි එහෙනම් මේ පරිපථය මෙන්න මේ ආකාරයට සම්බන්ධ කරගෙන අපි දල්වල බලමු. ටූ වේ එකේ නැත්නම් ටූ වේ සර්කිට් එකේ ක්‍රියාකාරීත්වය තියෙනවද කියලා. එහෙනම් අපි දැන් දල්වල බලමු. දැන් අපි වයර් සම්බන්ධ කරන්නේ වැරදි විදියට. අපි හොඳින් අපි නැවත වරක් අපි මේක චෙක් කරගමු බලන්න. පරීක්ෂා කරගමු නිවැරදි. එහෙනම් අපි දල්වමු බලන්න. එහෙනම් පළවෙනි වහරුවෙන් දැල්ුණා, දෙවෙනි වහරුවෙන් ඕෆ් වුණා. උඩ දෙවෙනි වහරුවෙන් අපි ඔන් කරනවා, පළවෙනි වහරුවෙන් ඕෆ් වෙනවා. එහෙනම් මේ දෙපැත්තටම සිදුවෙන බව පේනවා. හොඳයි. අපි එහෙනම් මේ පරිපථය නිර්මාණය කරගන්නකොට අපිට අවශ්‍ය වෙනවා විවිධ ටූල්ස් වර්ග. එතකොට අපි මේ ටූල්ස් භාවිතා කරන්න හොඳින් පුරුදු වෙන්න ඕනේ. නැත්නම් වෙන්නේ උපකරණ නිසා අපිට හානි වෙන්නත් පුළුවන්. මේ ටූල් නිසා අපිට හානි වෙන්නත් පුළුවන්. ඒ වගේම මේ ටූල් නිසා අපේ අනිත් භාණ්ඩ, ඒ කියන්නේ විදුලි උපකරණ වලට හානි වෙන්නත් පුළුවන්. උදාහරණයක් විදිහට වයර් කපන අඬුවකින් තමන්ගේ අත තුවාල වෙන්න පුළුවන්. ඒ වගේම අපේ සන්නායක කැපි විනාශ වෙන්න යන්න පුළුවන්. ඒ නිසා මේ ටූල් භාවිතා කරනකොට වැඩිහිටියෙකු සමග තමයි මේක භාවිතා කරන්න පුරුදු වෙන්නට ඕනේ. හොඳයි. එහෙනම් මීට අමතරව තවත් පෙන්නලා තියෙනවා උපකරණ කීපයක් අපි මේ පරිපථය සම්බන්ධ කරන්න අවශ්‍යම වෙන. අපි මේ පරිපථය සම්බන්ධ කරන්න ඒව යොදාගත්තෙ නැත්තේ කාල වේලාව ඉක්මෝ යන නිසා. මෙතන පෙන්නලා තියෙන මේ PVC බට, මේ PVC බට තුලින් තමයි අපි වයර් නැත්තම් සන්නායක ඇදගෙන යන්නේ. ඒ කරන්නේ බාහිර බලපෑම් වලින් සන්නායක ආරක්ෂාක වෙන්න. ඒ වගේම මෙතන තියෙන මේ කළු පාට, මේ තියෙන ජොන්සන් බොක්ස්, මේවට කියන සන්ධි පෙට්ටි. සන්නායක සම්බන්ධ වෙනකොට ඒ සන්ධි වලට යොදන්නේ මාර්ගයේ පිළිවෙලින් අසුර ගන්න තමයි මේ සන්ධි පෙට්ටි යොදාගන්නේ. ඒ වගේම මේ ස්විච් අපි කියන මවුන්ට් කරන්න සම්බන්ධ කරන්න යොදාගෙන තියෙන මේ සුදු පාටට පේන සන් බොක්ස් ගිල්ලුම් පෙට්ටි. එතකොට මේ ගිල්ලුම් පෙට්ටි වර්ග දෙකක් තියෙනවා. මතු පිටින් සවි කරනව සර්ෆේස් බොක්ස්, පිටි වල ගිල්ලන ඒවා සන් බොක්ස් කියලා. හොඳයි. එහෙනම් අපි මෙතෙන්දී භාවිත කළ ටූල්ස් තියෙනවා. සයිඩ් කටර් එක, ඒකෙන් කරන්නේ වයර් එක කපන එක. එතකොට දැන් වයර් ස්ට්‍රිපර් එක, වයර් ස්ට්‍රිපර් එකෙන් වයර් ශුද්ධ කරන අඬුව. ඊට පස්සේ මෙතෙන්දී අපි භාවිතා කරා පැතලි නියන අපි කියනවා ෆ්ලැට් ස්ක්‍රූ ඩ්‍රයිව් එක. ඒ වගේ දේවල් අපි භාවිතා කරා. අපි වැඩ ගන්නකොට මේ උපකරණ පිළිබඳවත් ආරක්ෂාව සොයා බලන්න කටයුතු කරන්න ඕනේ. මොකද විශේෂයෙන්ම දරුවන්ට කියන්න ඕනේ මේ අදාළ වැඩේ කරන්න අදාළ උපකරණය භාවිතා කරන්න. එතකොට මෙතෙන්දී අපිට සන්නායක සම්බන්ධ කරනකොට සන්නායක අපි ජොයින්ට් කරනවා, නැත්නම් අපි මූට්ටු කරනවා. ඒ මූට්ටු කරපු අවස්ථාවක තමයි මෙතන පෙන්නලා තියෙන මෙන්න මේ ඉන්සුලේෂන් ටේප් එක. නැත්නම් අපි කියන මේවට පරිවර්ණ පටි යොදාගෙන තමයි සන්නායකගේ මූට්ටුවක් වගේ ආවරණය කරන්නේ විදුලිය එළියට එන එක වළක්වන්න. එතකොට මෙන්න මේ සන්නායකේ පෙන්නලා තිනවා ආවරණ දෙකක්. මේ උඩින්ම තියෙන අලු පාට ආවරණ තමයි යාන්ත්‍රික ආවරණය. ඇතුලෙන් පෙන්නලා තියෙන මේ වර්ණවත් ආවරණය නිල් හෝ දුඹුරු වර්ණයෙන් තියෙන්නේ පරිවර්ණ ආවරණය. ඇතුලෙන් තියෙන්නේ සන්නායකය. හොඳයි දුවේ පුතේ. එහෙනම් අද අපේ පාඩම කෙමෙන් දන්නේම නැතුව වෙලාව අවසන් වුණා. එහෙනම් ලබන සතියේ ඔබ වෙත නැවුම් පාඩමක්, අලුත් පාඩමක් පිනෙන්නට බලාපොරොත්තු වෙනවා. ඊට කලින් මම පුංචි ඉඟියක් ඔබට මේ පාඩමේදී ලබා දෙනවා. එන්න තියෙන පාඩම ගැන. ඒ තමයි අපි දැන් මෙතකින් කතා කරේ ස්ථාන දෙකකින් දැල්වීමට නිවීමට හැකි පරිපථයක්. අපි ඉදිරි සතියේදී කතා කරනවා එන සතියේදී ස්ථාන තුනකින් පාලනය කරන්න පුළුවන් පරිපථයක් නිර්මාණය කරගන්නේ කෙසේද කියලා. දූල පුතාලා මම විශ්වාස කරනවා ඉදිරි දවස බොහොම ඕනෑකමින් උද්‍යෝගෙන් බලන් ඉදී හෙට ලබන සතිය එනතුරා. එතෙක් ඔබට ආයුබෝවන්.